මං ගිය සතියේ ගයියගේ පොඩ්ඩක් සයිකෝ කතා කරලා ඉවර වෙනකොටම කිව්වා මේකේ තව පසු කතාවක් තියෙනවා කියලා. පසු කතාවක් තමයි ඔහුගේ පියා සුනිල් පෙරේරා. එතුමා තනි කරන කතා කරලා තියෙන්නේ මේ ලංකාවේ නැත්නම් මේ ලෝකේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන යථාර්ථය. දැන් උදාහරණයක් බලන්න. ඇතර මේවා සමාජයට ඇහෙන බයිලාව. ඒකට බලන්න මේ බයිලාවක් ඇතුලේ කොච්චර දෙයක් තියෙනවද? hina වෙන්න hina කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න hina කියලා ඒ ගායකයා ගීත රචකයාත් ඔහුමනේ බොහෝ විට ඔහු රචනා කරනවා ඕපදූප කතා කරලා hina වෙන්නේ එක විදිහකට ලොකු ලොක්ක හැන්දෑවට අඩියක් ගහලා hina වෙන්නේ තවත් විදිහකට නැත්තම් තව කෙනෙකුට සරදමට hina වෙන්නේ තවත් විදිහකට දැන් අපිට මේ ලෝකේ hinaව කියන එක එකක් විතරයි නමුත් ඔහු ඒ නිර්මාණය ඇතුලේ hina ගොඩක් දැක්කා. ඒක අමුතු මාණයක්. hina වෙනෝ මිනිස්සු. නමුත් ඒ hina වෙන ආකල්ප වෙනස්. hina වෙන ආකාරය වෙනස්. hina වෙනකොට මූඩ් එක වෙනස්. hina වෙන විදිහ වෙනස්. ඉතින් hinaව ගැන වෙනම ඔහු කෘතියක් කළේ මේ ගීතේදී. ආබ පාඩු කතා කරලා මෙහෙම hina වෙනවා. බලන්න සුනිල් පෙරේර කරපු තවත් නිර්මාණයක් සිඤ්ඤෝරේ. ඒ වචනයම හෝ යොදාගත්ත මේ අපේ සමාජයේ ඉන්න තවත් එක් මහත්තුරු කණ්ඩායමක් ගැන. ඔවුන් කාලයකට දිනනවා. තව කාලයකට පරදිනවා. දිනුවහම ලැබෙන වරප්‍රසාද. පරාජය වුණහම වරප්‍රසාද අහිමි වන ආකාරය. එතකොට එතෙන්දි හරි ඔහුගේ ගීතවල තියෙන අපූර්වත්වය තමයි මේ ඔක්කොම නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන රාණි කමල ඇරිය පිටරට බැංකුණ අයක් දුන්න ගොවියට මේ හැම එකක් ඇතුළෙම ලංකාවේ මිනිස්සුන්ට මතක් වෙන්න සමාජමය සිද්ධි මාලාවක් තියෙනවා. එතකොට බලන්න ඇත්තට මේ ගීතයේ අපූර්ව දේශපාලන ප්‍රහසනයක්. එතකොට මේ ප්‍රහසනය ඇතුළේ මං හිතන්නේ ලංකාවට නිදහස ලැබුණාට පස්සේ වෙච්ච දේශපාලන කතාවේ ඇතුළාන්තය එහෙම් පිටින්ම තියෙනවා. මෙය අපූර්ව දේශපාලන ප්‍රහසනයක්. මෙන්න සුනිල් පෙරේරාගේ දේශපාලන කියවීම. මට මොකද මේ උනේ? සමාජය තුළ ජීවත් වෙන මිනිස්සු විවිධාකාරයි. ඒ විවිධාකාර මිනිසුන් අතර තියෙන එක ලක්ෂණයක් තමයි ඔවුන් සමහරලාට දැන දැන වැරදි කරනවා. ඒ කරන වැරදි වලට ඔවුන්ට කියන්න මොනව හරි දෙයක්ත් තියෙනවා. ඒතර මේ කියනකොට ඔයාලට එක එක පාර්ශවයන් මතක් වෙයි. ඒක ඔබේ කාර්යයක්, ඔබේ අත්දැකීම් වලට අනුව. දැන් උදාහරණයක් මම ගත්තොත් එහෙම මම නැවත නැවත කියනවා. මොහුගේ ගීත ස්වതന്ത്രයි. ඒ වගේම අපූර්වත්වයෙන් යුක්තයි. සමාජ පරිඥාණයකින් යුක්තයි. ඒ වගේම ඕන උගතෙක්ට ඕන ගැමියෙක්ට රස විඳින්න පුළුවන් යථාර්ථයකින් යුක්තයි. උදාහරණයක් හැටියට කිතුල කරා බොන්න හිතී මිනිහෙක් කිතුලකට නැගී අයිතිකරුට අසු වෙලා. අයිතිකාරය මොකද කියන්නේ? තනකොළ ඩිංගක් කපන්න හිතුණා ගහ උඩට යන්න. තනකොළ නෑ ගහ මුදුනේ. ඒකයි බිමට බහින්නේ. මේ විදිහට හරි අපූර්ව හාස්‍ය රසයද මුසු කරගනි. නාට්‍ය රසයට හාස්‍ය රසයක්ද මුසු කරගනිමින් සියුම් සමාජ විවේචනයක නියැලෙනවා සුනිල් පෙරේරා මහතා. තවත් එකක් දැන් බලන ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා ජීවතුන් අතර සිටියේදී එක එක මානයන් දෙස බැලුව ආර්ථිකයේ දෙස දේශපාලනයේ දෙස හැම දෙයක් දිහාම බලනකොට බැලුවා මෙන්න මේ කුටුම්බය තුළ තියෙන ගැටුම. ඒ තුළ හාස්‍ය රසය හා නාට්‍ය රසය තියෙනවා. හරි ලස්සනට අපිට මවල පෙන්වන මධ්‍යම පාන්තික ස්වාමි පුරුෂයෙක් පොඩ්ඩක් පරක්කු වෙලා ගෙදර එනවා. ඔහුට ඒකට කියන්න හේතු තියෙනවා. ඔහු පොඩ්ඩක් බීමත්ව සිටිනවා. ඉතින් මේ ගැන බිරිඳ කෝප වෙනවා. හැබැයි ඊට පස්සේ ඔහු කියනවා ඔහු අද තාත්තා කෙනෙක් හැටියට කරපු රාජකාරී සමූහය. අවසානයේ මේක කුටුම්බය කියන්නේ හැමතිස්සෙම විවිධාකාරයි. ඒ කුටුම්බයේ ගැටුම ලොකු ආරවුලකින් නිමා වෙනවා. නමුත් පසුදා උදෑසනට ඒ ආරවුල නිමා වෙනවා. ඉතින් මේ හරි ලස්සනට බස් එක මඟදී කැඩුනා. ඒකයි මම පමා වුණේ. එපාර යාළුවෙක් මුණ ගැහුණා. පොඩි අඩියක් ගැහුවා. ඉතින් මේ ලස්සන කතාව ඇතුලේ අපේ ලංකාව අපේ මධ්‍යම පන්තියේ තියෙනවා. මේකේ හාස්‍යයක් තියෙනවා. ඒ වගේම මේක ඇතුලේ ඛේදවාචකයකුත් තියෙනවා.
ඉතින් මේ මිනිස්සුන්ගේ ජීවිතය හාරවුස්සපු අපූරු සංගීතවේදියෙක් ප්‍රඥයෙක් මං හිතන්නේ ඔහු කිසියම් දර්ශනයක් මේ ලෝකෙට කිව්වා ඔහුගේ බයිලා කලාව තුළින්. මිතුරෙක් අඬ ගැහුවා, ඔඩි අඩියක් ගැහුවා, ඕකත් ලොකු වරදක්. මං කිව්වොත් ඔබ මොකද හිතන්නේ අපේ ජිප්සීස් නායක සුනිල් පෙරේරා දාර්ශනිකයෙක් කියලා? කාට හරි තරහා යන්නත් පුළුවන්. ඒනවට පොඩ්ඩක් කල්පනා කරන්න. අපි අහන ගීත ඇතුලේ තියෙන්නේ බොහෝ විට ප්‍රේමය සහ විරාව, එහෙම නැත්නම් ශෘංගාරය පමණයි. නමුත් සුනිල් පෙරේරා අපිට ලොකු පාඩමක් කියලා දෙනවා මේ මහතා විසින්. කොච්චර ප්‍රස්තුත තියෙනවද මේ ලෝකේ කතා කරන්න? දේශපාලනය, ආර්ථිකය, කුටුම්භ ජීවිතය, මිනිස්සෙගේ හිනාවක පවා කොච්චර හැඟීම් තියෙනවද, කොච්චර ආකල්පයන් තියෙනවද? මිනිස්සුන්ව හාර උස්සලා මිනිස්සයා කියන කෘතියක්, ඒ මිනිස්සයා කියන කෘතියේ ආදරය කියන්නේ එක පුංචිම පුංචි පරිච්ඡේදයක් විතරයි, විරහව කියන්නේ ඒකේ තවත් කොටසක් විතරයි. ඉතින් ගීත රචකයන් සහ ගායක ගායිකාවන් විලාප දෙමින් මේක එල්ලීලා තමන්ගේ ජීවිතේම වැය කරන අතරේ සුනිල් පෙරේරා මුළු ජීවිතේම රවුමක් හැටියට අරගෙන ඇතර මහගමසේකරත් මේ වැඩේ කරා. මහගමසේකර කලා කිව්වහම කවුරුත් පිළිගන්නවා. සේකර කවුරුත් පිළිගන්න කෘතහස්ත ලේකකෙක්. ඒනොට සුනිල් පෙරේරා කරා කිව්වහම ටිකක් තොප්පියක් දාලා බයිලයක් කියලා රැවුල වවලා රියල් එක කතා කරලා නේද? එතකොට පොඩ්ඩක් අවුලක් එනවා. නමුත් ජීවිතය ගැන පරිපූර්ණ වශයෙන් ගීතේ නිර්වචනය කළ සංගීතවේදියෙක්, දාර්ශනික කලාකරුවෙක් බව මම නිර්භයව කියනවා. සුනිල් පෙරේරා මහතා සංගීතය තුළ දාර්ශනික සංගීතයක් කරා ලංකාවටම ලොකු දර්ශනයක් එතුමා දුන්නා. ඔහුගේ කලාවේ දර්ශනයක් තිබුණා. මතට තිත